නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. දෙවන සර්ණයි අපි අවසාන අංකයේ වාසේ ප්‍රශ්න සාකච්ඡා වල පිළිතුරු පටන් ගන්න හැදන්නේ විකිත වස්තුලි පටන් ගන්නගෙන ගරු ස්වාමීන් වහන්සේ නවංගෝ ඉංග්‍රීසි මී සිංගල් මීඩියම් මා එක්ක බෞද්ධ මේනියක් එක මංගල බණ කියන දුටින් මංගල බණ අනුමත කිරීම සඳහා මණ්ඩියේ පඤ්ඤාසී හිමිපාණෝ වැඩ සිටිය මේක හිණින් නේ එකලියෙ දින ඇතුලේ ගිහිනියක් කිය. මානසික නිර්මාණවාදී ප්‍රතික්ෂේප කරන බුදුදහම හේතුඵල ධර්මතාවය උගන්වා යන්නේ කියන මමත්වය ඉන් මමමය මම නැවතත් කියන මානසික නිර්මාණවාදී ප්‍රතික්ෂේප කරන බුදුදහම හේතුඵල ධර්මතාවය උගන්වා යන්නේ කියන මමමය. ඉන්පසු සක්මන් බණාවේ ඉතින්. හේතුඵල ධර්මතාවයේ පරිසම්පාදයේ දේශනාවට මට මේ කිසිම ආකාරයෙන් තේරුම්ගත නොහැකි ගැඹුරු ධර්මයකි. හේතුඵල ධර්ම නාම රූප පරිච්ඡේඥාණයේද මට සැබෑ වෙන හීන පෙනේ. මේමෙහි ක්‍රියාත්මක කරන ධර්මතාවයේ බුදුදහමින් පැහැදිලි කරන මෙන් ඉලා සිටිමි. ඉතින් මේකෙදී ධම්මපදයේ පළවෙනි ගාථාව ගත්තාම මනෝ බුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමයා මනසා චේතනේන භාසති වා කරෝති වා පළවෙනි පද දෙක තමයි මේ කියන්නේ. මුළු ලෝකෙම මනෝමයයි මනෝමූලිකයි. එතකොට අපි මේ තේන්නේ අපේ මනස තමයි. නිසා හීනක පෙන්නත් ඕකට වෙයි වෙන්නේ ඉඳලා බැලුවත් ඕක තමයි වෙන්නේ හීනෙන්දි මේක ලේසියි මොකද අනුංගිය වගේ කරන්න පුළුවන්. නමුත් ඒ මනස කියන නාම ධර්මයට බැහැගෙන මනසේ ඇති යථා ස්වභාවය දකින්න ඉස්සන කායමපසනාව රූප ධර්ම ගැන හොඳට පරිචයක් මේ විදිහකට කියනනම් ආනාපානසති සූත්‍රයෙන් පිටලා දක්වලා ඉස්ලාම කාර්යසම්මයන් කාය සංකාරම් කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ අන්තිම සංසිඳීමට කාය සංස්කාරයන් සංසිඳුව ගන්න ඒ පුද්ගල සුදුසු වෙනවා චිත්ත සංස්කාර පිළිබඳව අභ්‍යාසයකට. ඒකදී මේක තේරෙනවා. ඒකදී තේරෙනවා දකින හරියක් කියන අපේම ප්‍රොජෙක්ෂන්ස්. ඉතින් මේම මනුෂ්‍යකෙක් කියන්නේ යාක හරියටම හිමිට වෙන දේ පේනවා වෙන දේ කියන්න පුළුවන් කියලා ටික අදහ ගන්න බැරුව සෙන් මාස්ටර් කෙනෙක් ආර කියලා කියනවා. සෙන් මාස්ටර් කියලා කියන්නේ මේකත් මේ මහායාන බුද්ධ ආගම කියන මේ වගේ භාවනා ට්‍රෙඩිෂන් එක. ඉතින් කිහිලේ කිව්වලු මේක කොහොමද කවිතා ගන්න බෑ හරියටම මට පේනවා ඒක හරියටම හරි කියලා. මේ සෙන් මාස්ටර් මොනවා කරන්න දුකවලු එයා නිදාගන්න ඉස්සලා අටුවට අත දාලා වී අවුරක් කරගෙන ප්ලේට් එකක් උඩ තියලා උදේ අතුරක් දෙන්න ප්ලේට් එකේ ඉවර දාලා උදේට ඊට පස්සේ හීනෙන් කවුරුද පුළුවන් අර්ගේ තියෙන ඇට ගන්න කියන්නේ කියන්නේ බැලුනා එළ ගණන් කරලා තිබ්බනම් හීනෙන් කියන එයා දන්නේ නැති දේ හීනෙට හරියන්නේ නැහැ. දන්න දෙයම ටෙම්පරේචර් වෙනස් කරලා පලිප්පු වෙනස් කරලා පෙන්වන එක විතරයි කරන්නේ. දැන් කොම්පියුටර් එක කරා කොම්පියුටර් අපි තොරතුරු දැම්මකට පස්සේ තොරතුරු විවිධ හැඩවලින් ආපහු ආවම මැජික් වගේ කවදාක කොම්පියුටර් තොරතුරු හදන්නෙත් නෑ කන්ෆිගරේට් කරන්නෙත් නෑ අපි දාන ටිකම තමයි. නමුත් මත්තම පැන්න තොරතුරු ගියාට පස්සේ ඒක අලුත් අලුත් දේවල් හදනවා වගේ පේනවා. ඒක නිසා සුත්‍රඥාන මහත්තයා දකින්නේ මේක අන්ධබූත ලෝකයක්. මේ සාමාන්‍ය තාම හීනේ ඇවිත්තු නැති જાතියක් විදිහට තමයි පුතග්ජනය රකින්. දානේ පුතග්ජනය ඉන්නේ හීනෙක. අවදි වීම නිසා තමයි ප්‍රබුද්ධ වෙන එක තමයි බුද්ධ කියන වැදනේ තේරෙන්නේ. ප්‍රබුද්ධ කියන්නේ පිපිලනවා කියන එක. ඉන්නේ නැගිටිනවා එක නැගිටට පස්සේ තේරෙනවා අපේ මනස හිත කියන තන ආදර්ශ රජ මාලිගාව සෑදේ කියලා සිංදුවල ලියලා තියෙන්නේ හිත ගියාට පස්සේ තමයි
ඒක අම්මා කිව්වා තාත්තා කිව්වා යේසුස් වහන්සේලා කිව්වා හාමුදුරුවෝ කිව්වා ඒක වෙනස් කරන්නේ මම දැකලා නෙවෙයි කියන්නේ අත්දකලා නෙවෙයි කියන්නේ මගේම නෙමෙයි කියලා කියන්නේ ඒක නිසා මෙතනදී මනෝකොබ්බංගම භාවයේ මනෝසෙත්තර භාවයේ මනෝමය භාවයේ ඒකේ දෝෂය තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න බෑ කාය සංස්කාර කියන ආශස් ප්‍රසස් වගේ දෙකින් හොඳට සතිය දිනු කරලා හොඳට සමාධිය දිනු කරපු කෙනාට නම් මේ මනෝ සංස්කාර කියන එක නැත්තම් චිත්ත සංස්කාර කියන එක හැදෑරීමේ සුදුසුකම ලැබෙනවා මේක නැතුව අරග පොත් කියවලා විලසපයිස් කරාට අර සති සමාධි දෙක නැති වෙනාට මේක තේරෙන්නේ නැහැ ඒසද වෙස්ටිකේ කියන්නේ වයාරග යෝගෝ දයා යුවා what you see that you are අපි ලස්සන හිත සතුටදායක මොහොතක ලෝකෙදී බලපෑම ලෝකේ හරි ලස්සන අපි හිතනවා කියලා පරිදිචුන අගලෝක බැලුවොත් ලෝකේ අවලස්සන ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් අපි සුන්දර දේවල් දකිනකොට දකින හිතේ සුන්දරත්වය තමයි ඒකෙන් තේරෙන්නේ නරකයි දැක්කිනොන අපිට නම් ඒක දකින හිතම නරකයි එක දවසක් ඒ සෙන් කතාවක් තියෙනවා ඒ සෙන් මාස්ටර් හරි සරලයි සෙන් මාස්ටර් කොහොමදක්ද එදින සිසි මේ මාස්ටර්ට කියන කොරණ දෙකත් තමයි මාස්ටර් විතරයි ඉන්නේ දැඩි ග්‍රහණය ඉඳලා එක දවසක හැන්දෑවුවේ පන්දලෙන් පැනලා ගිහිල්ලා කඳුට නැගරවි ලස්සනට ඉර බහගෙන යනවා පුතුම කලස් අරිම ලස්සනයි මොන්ස මේකම ගිහිලා ඒ දැර්ශදීම ගිහිලා විසින් බේරන්න බැරි බැල් සතුටට ඒ තරම්ම ස්වභාවික ලෝකයන් දැකලා මාස්ටර්ට ගිහිල්ලා කිව්වලු මම මෙච්චර කල් බලනවා කරා කවදාවත් මෙච්චර සැහැල්ලුවක් මෙච්චර සුන්දරත්වයක් දැක්කේ නැහැ මට නොකිය බැරි ඉන්න මම මේ කියන්නේ මගේ හිත මගේ දර්ශනය ඒවා පුදුමාකාර ලස්සනයි එළම ඇලීස්තර කරනවා කන පැලෙන් දෙකක් ගහලා මාස්ටර් කිව්වලු උඹේ හිත ඔය ටික ලස්සනයි බුදුරජාණන් වහන්සේ ඔය කියන්නේ චරණ චිත්‍රය මාර්ගේ බුදුරජාණන් අහනවා පිටිසෙන් මහණෙනි ඔබල චරණ චිත්‍රය කියන එක දැකලා කියලා. ඉතින් අපේ නරක වේලාවට හම්දුරෝ උන් කියනවා. අපිට ගන්න තියෙන චලන චිත්‍රයක් වගේ එකක් වෙන්නේ නැති රූප දෙකක්ම කරේ තියෙන විදිහට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි චිත චිත්ත කියලා කියන්නේ චිත්තං චරණ චිත්‍රයකට කියන චිත්‍රතරයි කියලා කියනවා හිත. අපේ හිත චරණ චිත්‍රය තමයි ලෝකේ කියන දර්ශනියම දේ. කරේ රූපද වැටයක් ඊටත් වැඩිය චිත්තරයි කියලා කියන අපේ හිත. මේකේ කරන්න බැරි දෙයක් නැහැ. මට මතකයි මම ඔය බැංකුවරේ ඉඳද්දි ඒ ධර්ම සාකච්ඡා කරනකොට මේ මහත්තයෙක් කියවුවා ස්වාමීන් වහන්සේ භාවනා පිළ ප්‍රශ්න අහන්නේ මේ මිනිස්සා මරණයට පස්සේ උපදින්නේ මේ විශ්වයේද නැත්නම් වෙන විශ්වයකට යන්න පුළුවන්ද? මම කෝ මේ විශ්වයයි පිටවිශ්වයයි දෙකම මවන්නේ මනුෂ්‍යගේ හිත නම් අරකට ගියත් එකයි මේකට ගියත් එකයි දෙකම හිණයක්. ඒ විශ්වය ඇතුළත පිටත හරි වැරදි මේ සියරම අපේ මිනුම් මට්ටමක තියෙන අපේ මිනුම් දණ්ඩ තුල තියෙන. ඊට පස්සේ ඒක කොයි එකක් අපිට කරයි. ඊට පස්සේ වෙන කෙනෙක්ගේ මිනුම් දණ්ඩක් එක එක ගැලපෙන්නේ. එයාගේ විශ්වය පිට ලෝකයයි මගේ විශ්වය පිට ලෝකයයි සම්පූර්ණ concepts එක. අපිට නම් කලපන්න බෑ. එයාට බොරුත් නැහැ. මං කියනක මට බුදුත් නැහැ මොකද මම ජීවත් වෙන්නේ මගේ හිනේ. උදේ සින්දුවක් කියන මට ඉඳ දෙන්න මගේ හිනේ ජීවත් වෙන්න කියලා සින්දුවක් ලංකාවේ කියන එක ඔයගොල්ලෝ දන්නේ නැහැ නේද? ඉඳ දෙන්න මගේ හිනේ මට මං දන්නේ නැති සින්දුවක්. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඈ? මොකද වෙඩින්ග්ස් කියන්නේ? ඉඳාගෙන මගේ ඉන්නේ මට දකින්න ඉඳාරි අපි එච්චරයි මේ මානවයිකවාසිකම් කියන්නේ අපේ මානවයිකවාසිකම් කියන්නේ මම දකින්න හොබි එක කරගෙන මට ඉන්න දෙන්නේ මගේ ඉන්නේ මට දකින්න ඉඳාරි ඒක නැති වුණොත් තමයි අපි අම්මයි තාත්තයි එක රණ්ඩු දේශපාලනයත් එක්ක රණ්ඩු කොහේ ඉන්නේ ඉන්න තාක්කල් සියල්ල සතුටින් අමාර වෙනවා හැබැයි කවදරි හීනෙක පොර දැනගන්නේ මරණ මොහොතේදී තමයි එතකොට too late එදිරිදී හබක් ගාලා මේක අතර දහමට යනවා. බුදුදෙණන් කියන භාවනා කරලා කායානුපස්සනාවේදී මේ කාය සංස්කාර කියලා කියන හේනියක් බව හරහාය ආයතියක් බව තේරුම් ගන්න බෑ. වචී සංස්කාරවලට කියන වචී සංස්කාර කියලා කියන්නේ ගොඩනගන ලද්දයක් බව කියලා හරහාය.
ඊටපස්සේ චිත්ත සංස්කාර වලට යන්න මේක සංස්කරණයක් මේක සකස් කිරීමක් මේක ආරම්භීම ඒක හරහා යන්න පුළුවන් කියලා දැනගත්ත දවසේ තේරී ඔක යට මට්ටමක් තියෙනවා කිසි දෙයකට නලවන්න ඕල්ලන්න බැරි අනිත්‍යක ලක් වෙන්නේ නැති තත්ත්වයක් අන්න ඒක තමයි අපි හැබැයි බාර අපි මේ ඉන්නේ මගේ හේනේ මට දකින්න ඉදාරි හොඳයි බබගේ මනාපේ ඕනේ හේනක් බලාගත්තා ඉති කිසි දෝෂයක් නැහැ. ඉන්නේ ඕනේ ලොකුට හදා ගන්න පුරව පොඩියට හදා ගන්නත් පුනවා. තමන්ගේ මට්ටම් නම් නැත්තම් කියලා. ඒක තමයි මේ වගේ තැනකට ආවට පස්සේ ඇමරිකාව කැන්ඩා වගේ ලස්සනට වෙන මොන වගේ හීනයකට මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒගොල්ල හදන්න හදන ආර්ථික වැලසුම. ඒගොල්ල හදන්න හදන දේශපාලන සැලසුම. ඒගොල්ල හදන්න හදන සමාජික සැලසුම් තියා බලනකොට පැහැදිලිව පේනවා මේ දෙයන්නාගේ මාපු ලෝකේ සුන්දරයි කියන්නේ උත්සාහ ඒක නිසා මේ කවදාකවත් පිස්සෙක් කියලා කියන්නේ නැහැ. පිස්ස කියලා පිස්සන් කුටි දාන මොකද දෙයන්නාංශිකේ සුන්දරමයි විතරු පිස්සෙකු කියන්නේ නැහැ. ලෙඩෙකු කියන්නේ දෙන්න ඉස්තෙල්ලාට කියලා දානවා. මොකද දෙයන්නාංශිකමයි විතරු ඉඳ බෑ. ඒක නිසා සුද්ධෝදන රජු හිටතු කුමාරට කියේ මොකද? ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් පෙන්වන්න නැතුව යෝරජි සම්තුෂ්ණකම් ගනිච්ච මොකද දැක්කොත් ගිහි අතාරින. යෝරජි සම්තුත හම්බුනායි කියලා කියන්නේ එක්සෙකියුටිව් පවර්ස් හම්බුනා බැස්ටා. මොකක්ද දැක්කේ පළවෙනි ගේදර දැක්කා. ජකුමමම මේ කවුද කියලා. චන්න මෝඩකමට හරි කිව්වා ඔබතුමාට toy ටික දෙයි. සිද්දවසේ බැලුවා මේ රම්‍යසු රම්‍ය සුබ. මේ නාටිකාංගනාදී ඔබට මෙතන ඉන්න කෙලවර වෙන්නේ මොකද්ද මේ නාටක? මාන්නේ දැක්ක මලකනක් දැක්ක පැවිද්දෙක් දැක්කා. දැක්කට පස්සේ අර සුළුකේ කඩානවත්ම පින්කම් පින් යදිනවා. අපි කොච්චර හතර කරන්නේ මේ දැක්කද බලන්න තාම මානවිලා. කඩාවත් නැහැ. අපි හිතන ඒ මිනිස්යාගේ පරණ කර්මයක තේරෙද වෙලා කියන්නේ අපිට නෑ. ඒ මිනිස්යා ওই ණයකට කියලා දෙන්නේ අම්මලා දරුවා අලගන්න කියන අපට එහෙම වෙන්නේ නෑ. නම වයසට යන්නේත් නෑ. මලකඳක් දැක්කත් කියනවා මේක වැරදි ක්‍රමයකට කරපු නිසා හරියට අන්ඩටේකින් කර දුන්නා නම් එයා අපිට පින්න නැතුව වල්ලන්න ඕනේ නෝ. මෙන්න මේ වගේ ලෝකයක් මේකේ. ඉතින් මේකෙන් බල අපි පොඩි උන් හැදුණු උන් හැදෙන සිද්ධාතුන් වගේ යෝරදිකම දෙන්නේ ඉස්සලා ලෝකයක්. මෙහිරෝ ප්‍රබල කෙනෙක් ශ්‍රී ලංකාවට ගියා. විශේෂයකට ඇවිල්ලා කියලා කාලයක් ඉඳලා. ඒකල බබාට වයස 5ක් ඇත්තට මෙයා මෙන්ටලිස්ට් එකක් බබෙක්. කොල්ලේ. ඊට මෙහෙදි චිකන් කාලා 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 සිංගප්පූරු ගිය පස්සේ කුලික් පින්නේවලු මේ තමයි චිකන් කියලා. අල්ලමඩ පිස්සුවලු. මෙයා මෙතෙක් දැක්කේ චිකන් කියනක ෆ්‍රිජ් එකෙන් ගන්න මාස්ක් ගියා. අතර නැක කකුල අහුලගෙන කන කුකුලෙක් තමයි මේකෙක් මං කාර තියෙන්නේ කියලා. ඉක්දා ඉඳලා ගලප ගන්න බැරුව ගියා. මේ මේකදුනේ චිකන් කියන්නේ කියලා. අය මේ ඉන්නකොට කැන්ඩි මේ ස්විට් බාන්න. ඒ කියනකොට මේ තමයි කැන්ඩි කියලා. නూరుට ගිහිල්ලා. ඉවරයි. කොහොමද කබල ගන්න බැන්නේ මේ කැන්ඩි කියලා. ආය කොහේ යරි දැන් මේ ෆෝන් ගහන්නේ මේ ෆෝන් ගන්නේ කොච්චරද ඒ ෆෝන් එක ගහපුවම මම ඉස්සරහ යන ට්‍රේන් එක බලන්නේ ඒ බහම වහන්නේ ෆෝන් ගන්නේ ඌ ෆෝන් එක ගන්න කිව්වනේ ට්‍රේන් එක කියලා ඉතින් මේ ගැළපෙන්න වටා ගන්න බැරුව කම්ප්ලීට් මේක මෙන්ටල් බ්‍රේක් අප් කියනවා ඒ හිදී යාට දකින්න ඉඳරිනවයි කියන එක ඇත්තටම බැලු බැලමට පේන්නේ පොඩි එකාගේ මනස කියලා ඉඳරින්න පුළුවන්. නමුත් කවදද ඇහැ ඇරෙන්නේ මරණේදී නම් අපිට හිතා ගන්න මරණේ කියන තීන්දුව මොනවයි එකක් වෙයිද කියලා. අපි ලෑස්ති වෙලා නැතුව ගියොත් අපි මේ ලකින්නේ මවවනද හීනයක් කියලා දැක් නැත්තම් මායාවක් බව දැක් නැත්තම් ශූන්‍යයක් බව දැක් නැත්තම් අපිට මොකද වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් කියන්නේ හොඳුරටම තරුණ වයසේදී කලු කෙස් තියෙද්දී තරුණ වයසේදී මේක පෙන්වලා දෙන්නේ කියලා. ඉතින් අර නිහිනිස්ටික් කට්ටිය ඉන්නවා ඒ සුන්දර වයසේදී මේ අනිච්චන් දුකන් ගන්න එපා ඔළුවට. ඒගොල්ලන්ට ඒ හීනය දකින්න ඉඩාරින් දෙන්න. මන්ද ලංකාවේදී කෙල්ලන්ට දකින්න දෙන්න මේක. අම්මල දත්තල ෆුල් කොන්ට්‍රෝල් එකේ තියෙන කොල්ලෝ නම් ඕඩි දැක්ක වල කමන්නේ. දීග දෙනකම් කිල්ලෝ ඌව දැන් ගත්තොත් කරදර. ඒ විදිහට සාප්පුවේ ගොරන් කියන බඩුවගේ උඹලා බිද්දුනව පස්සේ ඕන් දැක් කරගන්නilla දැන් මේක නම් අපි ගරකින් හීනේ අපි මානව අයිතිවාසිකම් කියලා මොනවද සටන් කරන්නේ මට මේ සත්‍ය නැති නිද දෙන්න
මේ අනිත්‍යතාවය දකින්න මට ඉඩ දෙන්න, මගේ දුක්ඛතාවය දකින්න ඉඩ දෙන්න, මගේ අනාත්මතාවය ඉඩ දෙන්න කියලා නම් ඒ දෙමව්පියෝ කියන්නේ කොහොම හිතුව කරොත්. ඒ දෙමව්පියන්ගේ මතිමතාන්තර හැටියෙ. ඉතින් දැන් ගීටි අතහැර යව නැත්නම් මේවා අතහැරීම පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. නැත්නම් අපි ඒ නාටකෙම තමයි දුවන්නේ. ඒ රටකෙමයි දුවන්නේ. ජීවිතා කේකමේ ප්‍රධාන බරපතල ප්‍රශ්න. මේකදී මේ අර මේ මට කියන්න තියෙන මේ මේ හැබෑවෙන හිින පේනවා. හැබැයි ඒකදී මම තව එකක් කියන්නම්. දවසකට හිින කෝටි ගාණක් පේනවා. මතක හිටින්නේ හැබැවෙන ටික විතරයි. ඒක මොකද අපි ඒකට කැමති වුණා. ඒක නිසා ඇටෝම් මේසයක් වගේ තමයි හිිනේ. අපි පොයි එකට අහුලගෙන කන්නේ කියන එක රස දැනෙනවා. ඒ අහුලන්නේ කල්ලාතු හදපු ප්‍රොජෙක්ෂන් අනුව තමයි. අපේ රුචිමනාපය අනුව තමයි. අපි දකින හිනේ මතක හිනේ හිනේ කියලා කියන්නේ අපිට මොකද්දෝ සම්බන්ධතාවයක් තියෙන එක විතරයි මතක් වෙන්නේ අනිත් ඒවා මෙමරි එකට එන්නේ නැහැ. ඒවගෙන කවුරක්වත් පරිශන කරන්නයි කරන්නේ. මෙමරි එකට එන්නේ ඇඩ්වර්ටින් අපි අර කියන මානසිකාරය නිසා. ඒ හිනේ කොයි එකද පික් කරන්නේ කියන්නේ අපේ රුචි අරුචිකම් අනුව ඒක ඔටෝමැටික් මෙකැනිසම් එකක් තියෙනවා. පික් කරගත්ත ටික අදාළ භාගයක් තියෙනවා. මොකද පික් කරන්නේම අපිට සම්බන්ධ නිසා තමයි. අපිට මේ හිතවිලිත් එහෙමයි. ඇහුණත් අපි බාරගන්නේ අපිට රුචියක් හෝ අරුචියක් තියෙන දේ විතරට අනිත්ව දැනෙන්නේ. වේදනාව වලින් අපි සැප දුක විතරයි බාරගන්නේ. අදුක්කම සුඛේ කවදාකවත් බාරගන්නේ නැහැ. මොකද අපේ මෙමරි එකට යන්නේ නැහැ. හරි වැරදි දෙක අපි හොඳටම බාරගන්නවා. හරිත් නැති වැරදිත් නැති දේවල්, කමකට නැති දේවල් කියලා විසිකු. බුදුහාමුදුරුවෝ මතින් ප්‍රතිපදා දැක්කේ සැපෙත් නෙවෙයි දුකෙත් නෙවෙයි අදුක්කම සුඛේ. බුදුදහමේ මධ්‍යම ප්‍රතිපදාව දැක්කේ හරියකෙත් නෙවෙයි වැරදිකෙත් නෙවෙයි දෙක බැඳ. මේක අපි පුරුදු කරලා නැහැ. අපි ඉඳුරන් කවදාකවත් පුරුදු කරලා නැහැ මැද ඉන්නේ. හැම වෙලාවෙම එක්ස්ට්‍රීම් එකේ උදාහරණයකට කියනවා නම් අපි සීසෝ එකක් වදිනකොට හරි අකමැති මැද ඉන්නේ. අනිතුරු ගෝ එකක් නැහැ. දෙපැත්තෙන් ඉහළ පාය. කල්ලි ගෙවන එකේ සම්තිං හම්බ වෙන්නේ දෙපැත්තේම නේපා. මේක තමයි ඩ්‍රැමැටික් කියන්නේ. මේක තමයි ඉවෙන්ට්ෆුල් කියලා කියන්නේ. මේකට තමයි අපි ආසාව තියෙන්නේ. අන්තිමට කවදාකවත් සත්‍ය නැහැ. ඔබ විශාල විහාරන්තයකට අහුවෙලා එහෙම නැත්නම් ලොකු ෆික්ෂන් එකකට අහුවෙලා ගත කරා. මමද ඒ දෝලන වේගයෙන් මැදිස්ත්‍යයේ තියෙන දෝලන වේගය තමයි නමුත් කම්පන චංචල අඩුයි. අපිට පේන්නේ හරි බෝරින් වාගේ. අපිට පේන්නේ හරි මොනොටොනසයි සල්ලි දෙල මැද ඉඳගෙන ඉඳලා මොකක්ද ඇති වෙන්නේ. කවදාකවත් අපි මැද දෙන්නේ නැහැ. මුදුතු යන විකන කල්යර කොට යනකොට මොළයේ ඇති මිනිස්සුන්ට මතක් කරලා දෙනවා හරි කොනක්තු හරියට බලන්න නිකමිට බලන් ඉඳිවිද පොඩ්ඩක් මැදට ඉන්න පොඩ්ඩක් මැදට ඉන්න පොඩ්ඩක් මැදට ඉන්න ඉන්න කම්පන චංචල ආදී බැහැරන්ටි ආදී ෆ්‍රික්ෂන් එක ආදී ලීස් එක යන පාට එක හම් වෙනවා පවර් ට්‍රාන්ස්මිෂන් එක එතන කියන කවදාක පුත්කලෙක් වශයෙන් හිතලා කොනේ ඉන්න කෙනා මැදට එන්නෙම නැතුළු එන්නේ පනිෂ්මන්ට් එකට ගන්න ඒක පනිෂ්මන්ට් එකක්. මධ්‍යම ප්‍රතිපදාව කොච්චර දුර අපේ නාසයට තියෙනවද? කඩාවත් තොරන්නේ. අපි තොරන්නේ අර ඩ්‍රැමැටික් එක තමයි. උග්‍ර සැප, උග්‍ර දුක. උග්‍ර හරිදී, උග්‍ර වැරදී බොහොම ස්ට්‍රයික් එක බොහොම හොඳට වැඩිනවා. මොකද සත්‍ය දෙන්නේ බැලුවද? ඒ නිසා අපි ගිලිහෙන දේ අපිට අහුවෙන්නේ නැතුව ගිලිහෙන දේ තුළ තමයි බොහෝ විට මධ්‍යම ප්‍රතිපදාව හිටලන්නේ. ඒකට බුදු කෙනෙක්ම ඇවිල්ලා මඟක් කරලා දෙන්නේ මං කිව්වට ශ්‍රද්ධාවෙන් මෙන්න මේ අතහැරෙන දේවල් ටික පොඩ්ඩක් සත්‍යමත් වෙන්න. අදුක්කු සුඛ වේදනාව ගැන පරිගර්ති නැති තැන ගැන සාධාරණ සාධාරණ මොණේ බැරි තැන. ඉතින් කියන පාරක් මගිය වචනෙන් කියනවනම් මධ්‍යම ප්‍රතිපදාව හොයන්න යන කෙනාට ජයග්‍රහණය ලැබෙන්නේ නිකන්ගේ. ඒක ඕකෝරේ. අන්ත දිගේ ජයග්‍රහණ කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම රයිවල් එකක් තියෙනවා. අන්ත දිගේ ජයග්‍රහණ තමයි අපි ඔය පුරුදු කරන්න ගන්න. නමුත් බුදු දානන්ද පෙන්න මැදමාවත නිකංග දැක්ටි. ලෝකේ හොරකම් කරන්න රණ්ඩු කරාට දානයක් දෙන්න රණ්ඩුවක් තියනවා කියලා. ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. සත්‍යක් මරන්න ස්පෝර්ට්මන්ෂිප් එකේ ටාගට් කරලා වෙදි කියන්න ඕනේ. සාකාට අබේ දාන දෙන්න ෆයිට් එකක් තියනවා. නිකන් බෙල්ලි. ඒ වෝකෝලේ කවදිටිකන් කිසි කිසි නෑ ගතියක්. ඒ නිසා අපිට ඕනේ මොකක් හරි ෆයිට් එකක් තමයි.
ඉතින් අපි ෆයිට් එකට යටනවා. ජීවිතේ කියන්නේ ෆයිට් එකක්. මැදට නේද තමයි අපි මේ යෝග ජීවිතය නැත්නම් සංස්කාරකේ වැඩ කියලා කියන්නේ. ඒක ඉතින් අර අන්ත දෙකේ කියන තද බල ආදීනව විඳලා තමයි කෙනෙක් මේ බුදු කෙනෙක් කියන්නේ මේ අපේ තියෙන ජීවිතයේ සුන්දරත්වය නැති කරන්නවක් කරා. ඩ්‍රැමැටික් නැති කරන්නත් මේ නීගෙදී කියොත් කිලෝරක් නැති නීවටම පයින් පයින් ඉඳගෙන්නේ කියලා පෙරදිලා වගේ තමයි මඩමාවක් කියන්නේ. ඒක බුදු කෙනෙක්ගේ ආදර්ශයක් වාක් ඕන වෙනවා. එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රගේ ආදර්ශය අවශ්‍යයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඊයේ දින සාකච්ඡාවේදී ඔබ වහන්සේ විසින් දර්ශනයෙන් පහ කළ හැකි දර්ශන පහතබ්බ ආශ්‍රව ගැන සඳහන් කළා. සබ්බාසෝ සූත්‍ර දර්ශනයෙන් පහ කළ යුතු සහ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව වෙන වෙනම දක්වා තිබෙනවා. මෙතනදී දර්ශනයෙන් දක්වා ඇති චතුසත්‍ය දැකීමද දර්ශනයෙන් සම්පන්න යන්නේ නදාස් කරන්නේ මෙයමද දර්ශන පහතබ්බ යන්නේදී යෝන්සුමණි කාර්යය හැර භාවනා උපකාරී වෙන හැටි විස්තර කර දෙන්න. අපි ගැඹුරින් අසුත් මේක වාක් සංකේත ප්‍රශ්නයක්. නමුත් මම ඉදා මේ සාකච්ඡාවේදී මම නිදර්ශනයක් කිව්වා. විද්‍යාඥයෝ හෝ ප්‍රේගාඥයෝ හෝ සුද්ධඥයෝ අපි යන කාර්යතුන වචන වඩන්න වෙන වචන ඇත්තේ. ඒ ගානක් හදනකොට ගාන හොඳට කියවන උත්තරේට. ආයි වෙන මොකක්වත් ඕනේ ගාන තේරෙනවා නම් උත්තරේ තේරෙනවා. ඉතහා ගන්න හොඳට කියවන්න ඉවසිල්ල තියෙනවා නම් ඒ මනකට උත්තරේ තියෙනවා. ඊට පස්සේ අපි එක එක සමීකරණ යොදලා කීවර මාර්ගයෙන් ගාන සිදු කරලා පෙන්නනවා. බලන කෙනාට තේරුම් ගන්න. මොකද ගාන කියවනකොටම තේරුම් නැත්නම් සමීකරණ තිබුණත් ප්‍රමේය තිබුණත් ගාන හදන්න බෑ. ඉතහා ගාන දැකීමෙන්මයි ගානේ උත්තරේ හම්බෙන්නේ. ඒක තමයි දර්ශන පහතක් වගේ කියන්නේ. එහෙම නැත්නම් සර්පේගේ කකුල කියන්නේ හදනකොට කකුල තියන්න පොඩ්ඩකට ඉස්සලක් බේරුනොත් දැක්කොත් බේරලා කකුල කිඹඩ පස්සේ සර්පයා කනවා. ඒකේ අහේ අහන්න දෙයක් නැහැ. දැකීමම නිදාස්. මේකේ සම්පූර්ණ වයරින් කරලා තියෙන්නේ මේක නයි 110 නේ ලංකාවේ 230. එකතන කරි එක්ස්පෝස් වෙලා තියෙනවා නම් අපි අත ගාන යනකොට එතන අත වැදුනොත් ආය කරන්ට් එකේ නැහැ මේ ගෑනියේ දත තිබ්බ පිළිමේ දත තිබ්බ කියලා වදින. පින්වන්තේට සීලවන්තේට මොකක්වත් නැහැ. නමුත් පින්වන්තකම දක්ෂකම තියෙන අත තියන්න චිත්තක්ෂණ දිසල දැක්කනම් දැකීමෙන්ම නිදාස්. දැන් දන්නවා මේ කතා නොකර තිබුණා වයරක සීතල වෙන අත තිබ්බොත් වගේ. ඒ නිසා ඒ දැකීම තමයි මේකට අපේ ලොකු සාධක කියන්නේ ලෑස්ති වෙලා යන්න කියලා. බේක්ටෝන් සාමතුමා කිව්වේ සූදානම් ශරීරේ බී ප්‍රිපෙයාර්. මේක තියෙනව නම් බේරලා. ප්‍රිපෙයාර් නැතුව ගියොලයි මේ වයරක මේ එක්ස්පෝස් කිරී ඉලෙක්ට්‍රිෂියන් ගෙන්නන්න ඕනේ යාමරන්න ඕනේ කිව්වට ඒව වෙනකොට වැඩි වෙලා ඉවරයි. ආදාහනය සමාරලට නොමිලිම සිද්ධ වෙනවා. හයි ටෙන්ෂන් එක. පස්සේ නඩුවයි ඉතුරු ඉන්නවා කියනොත් මෙයාගේ වැඩි ඉස්සෙල්ල. ඉතින් ඒව වැඩන්නේ අපිට තියෙන්න ඕනේ මේක එක්ස්පෝස් වෙන්න පුළුවන් අත තිබ්බොත් ඉවරයි කියලා. ඒ දැකීම තමයි අපේ නිදහස තියෙන්නේ. ඉතින් ඒ දර්ශන පහක් අබ්බා කියන එක ඉලෙක්ට්‍රික් කරා. ඒක නිකන් මැතමැටිකල් වැඩක්, ඉලෙක්ට්‍රික් වැඩක්. ඒකට දැන් කියන්නේ බ්ලින්ක් කියන වචනේ පාවිච්චි කරා. පාරට අපිට ඉන්නකොට ප්‍රශ්න කීප වෙලා ඉන්නකොට පාරට උත්තරයක් එනවා. ඒක නිකන් ඕල සඩන් වෙන බ්ලින්ක්යක් එනවා. හස්පස් උත්තරය හම්බෙනවා. අපි දාන්න ගණන් ක්‍රමයකින් වාත් මොනම ගණිතයක් හම්බෙන්නේ. ඒ බ්ලින්ක් එකේ රිලැක්ස් මයින්ඩ් එකට. බ්ලින්ක් එකේ උත්තරේ දෙන. ලෝකෙ මෙතෙක් වාරකට සෑම වැඩකට නව නිෂ්පාදනයක්ම බ්ලින්ක් එකක්. අයිසෙකින්ටන් කියන්නේ ෆිසික්ස් දන්න මිනිහෙක් නෙවෙයි. මිනිහා ගොළු ඇපල් ගෙඩියක් පැනනකොට ඉතින් හම්බෙන් හිතන මේ ඇපල් ගෙඩිය පොළොවට අදින ගැටියක් තියෙන්න ඇද්ද කියන කීපෙ නොඇසුන නොවිකුද? ඔය බෙන්චින් වලල් හොයාගත්ත මිනිහා බුද්ධියගෙන ඉන්නකොට සර්පේ කැවිජල් විතර පාට සර්පයගේ වලිගේ කියලා ගත්තා දැක්කා. ඒකුර තමයි බෙන්චින් වල ෆෝමියුලා කියලා හිතාගත්තේ. ඉති ඔක්කොම බ්ලින්ක් මේක අපේ භාවනාවට සම්බන්ධ කරන්නේ නෙමෙයි. කැපටිකින් යන්නේ අපි සත්‍ය පුරුදු කරනවා කියන්නේ. අපි සත්‍ය පුරුදු කරනකොට අපි අය ආකාරයෙන් අහනවා කොත්නදී සත්‍ය පුරුදු කරන්න ලේසි මොන ඉරියව්වේද මොන අරමුණේද මොන තැනද මොන වෙලාවේද කියලා අඳුනික නිසාපේකට සුදුසුම ප්‍රසස්ත තත්ත්ව දීලා නිස්සද්ද තරකට යන්නේ ඇති ගහ ගන්නට කය දෙපත් කරන්න උස්ම හිත කියලා සත්‍ය අල්ලගන්න
ආයෙත් පුරුදු කරාට පස්සේ කියනවා දැන් ටිකක් සක්මන් කරන ගමන් ඒකට හැලහැප්පිලිමෙන්ද සත්‍ය පුරුදු කරා. ඊට පස්සේ කියනවා වලඳ හොදන ගමන් අද්දේ හොදන ගමන් දත් අදින ගමන් ඉදින ඉඳලා සතිය පිටවට ගියා. උන් ගියාට පස්සේ අපිට තේරෙනවා මේක නිකන් පැටියක්. එදිටරකට නරතු වෙයි. ඒක පරියන්කිටම යන්න ඕනේ නෑ භාවනා මධ්‍යස්ථානෙම යන්න ඕනේ ගන්න පුළුවන් කියලා. අන්න උන් ඉන්නකොට තනක් වෙනවා. මේක දිනු වෙනකොට යාටම කල්පනා වෙනවා හුඟක් වෙලාවට මම සතිය නෙවෙයි ඉන්නේ කියලා. මේක එනකොටම හරිය කනගාටුවක් ඇති වෙනවා. අනේ මම මෙච්චර මහන්සි වුණා කොච්චර කෙරුවක්වත් මම ඉන්නේ සතිය නෙවෙයි කියලා. නමුත් මේ මනසට කල්පනා වෙන්නේ නෑ මේ අසතියෙන් ඉන්න බව තේරෙන්නේ සතියකට නෙවෙයි. නැත්නම් කොහොමද සතුටුමත් වෙන්නේ? නැත්නම් කොහොමද යන්නේ අසතිය කියන්නේ? සතිය කියන්නේ අඳුරලා දෙන්නේ ඉස්සෙල්ලා අපි අසතියෙන් හිටියත් මොකක්ක ප්‍රශ්නයක් නෑ. දැන් සතිය තියෙන නිසා සතිය කියනවා මේ වෙලාවේ මම අසතියෙන් හිටියේ කියලා. එතකොට ඒ දැනගන්න එක සතිය අතිවිශිෂ්ට කුත්‍යක්. ඒක දෙන්නේ. කිවිචික මම මොකද ඉන්නේ සතිය පිටින්. මම දැන් කඩේ යනවා. යනකොට මම දන්නවා කල්පනාවක යන්නේ. ඔබ ආයෙත් මට කල්පනා කරනවා ඔබට මොකද මේ කරලා දෙන්නේ? ඔබ දැන් කල්පනා කරන එක කරන්නේ. ඔබට අනේකනේ කරන්නේ තියෙන කීප ගමන්ම ඒ සතිය එනකොටම අපි පියවරට හිටිනවා. මෙන්න මේ විදිහට අසතියක ඉඳලා සතියට පැමිණෙන අප්‍රමාදේ කියන කාරාපක අප්‍රමාදේ කියලා අපි අටවට අරිනවා. කාරාපක අප්‍රමාදේ ආරුගන් 6 sense එකකින් අපිට කියනවා something wrong සම්බයක්. ඊට පස්සේ ඊගාසිට කියන්නේ අපි සතුටුමත් වෙනවා. ඒකද කියනවා කාරක අප්‍රමාදේ. ඒක අප්‍රමාදේ ඉන්න අප්‍රමාදේට යනකොට තනි පියවරකින් නෙවෙයි අපි යන්නේ. පියවර දෙකකින්. එක අසතියින් ඉන්න බව ඩයග්නයිස් එක. දෙක සතිය පිටු මෙන්න මේ දෙකට කරලා බැලුවොත් අපිට පේනවා මේ අසතියෙන් ඉන්න බව දැන ගැනීම මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි අර වැරදි වැරදි ගියේ එක නිසා මොකද්දෝ එක ඇතුලේ අපේ ඉන්බිල් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා අසතියක් බව කියන මේ අසතියක් බව දැනගත්තම සත් පිටු ඉතින් පළවෙනියෙන් සිද්ධ වෙන්නේ රෝග නිර්ණය ඔබ සතියෙන් ඉන්න උත්සාහ කරන්න වුණාම ඔබ දැන් ඉන්නේ අසතියෙන් කියලා හඳුනගන්න. හැබැයි කම්පාරේට නැත්නම් පශ්චාත්තාප වුණොත් ඊගා සතුටුමත් වෙන මොහොත අංශ භාග වෙනවා. කොර වෙනවා. කම්පා නොවී හිටිය තීගා මොහොත සතුටුමත් වෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවේ කියනවා ඒකේ ඉන්නේ ධනපාලනේ චුත්තක පාළි. ඒ චුත්තක පාළි වෙන මෙහෙම දේශනාවක් තියෙනවා. දෙමේ වික්‍රවේ කතාවිතස් වික්‍රවේ ද්වේ පරියා දේශනා ද්වේ කතාවිතස් වික්‍රවේ දේශනා පරියායේන දිදා භවක් කියලා. මහණෙනි සර්වචන්නාසිකේ දේශනාව විවිධාකාර වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අච්ඡං අච්ඡේතෝ පස්සත අයන් පටම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ විස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයම් දුතිය ධම්ම දේශනා. සිංහලට දැම්මොත් මහණි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම දෙතවරයි. එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දක්ව. දෙක වැරද්ද වැරද්ද වශයෙන් දැක එයින් ගැලවීමට කටයුතු කරනවා. අපි මේ දෙක පටවගන්න තියෙනවා. අපි වැරද්ද දකින්නේ ඉස්සෙල්ලා නිදාන් ඒකට උත්තර හොයනවා. වැදගත්ම දේ තමයි රෝග නිර්ණය. රෝගී චෝකිරීමේ පළවෙනිම දේ තමයි ඩයග්නොසිස්. ඒක හරිනම් උත්තර දෙන්න එක වාම සිස්ටම් කරතේ. කොලේ කියලා දෙනවා මේ සෙන්ටර් දෙනවා මේ බේත හරිනවා. නමුත් ස්පෙෂලිස්ට් අපි ගෙවන්නේ මොකටද? රෝග නිර්ණය. ඒ නිසා අපේ රෝග නිර්ණය සිදු වෙන්නේ නිරීක්ෂණය. ඒක තමයි මේ දර්ශන පහත අපා කියලා කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැක්කට කලබල වෙන්න එපා. කුලප්පු වෙන්න එපා. මම කියා ගන්න එපා. ඒක මගේ වැරද්දක් කියලා ගන්න බෑ. මේ අපි ගත්ත පුහුණුවක උත්කෘෂ්ඨ ඵලයක් කියලා හිතනවා. මගේ වැරද්ද මට පේන්නේ නිවැරදි භාවයේ පිළිබඳ හොඳ පදකට පේන්නේ. අන්න එක තේරුම් ගත්ත දවසේ නිවන් දැක්කම හිතේ. තමයි තේරෙයි දැන් මෙකැනිසම් එකක් වැඩ කරනවා. වැරද්ද වෙලා වැරද්ද කියලා පෙන්නලා දෙනවා. ඒකට කනගා කියන්න ගත්තොත් ඒකින් හරිම අපහසුතාවක්. දැන් සාරිපුත්තු සාන්නාංශ මේක කියලා කියනවා ප්‍රමාදේන කම්පති සති බලං කියලා. තමන්ගේ ප්‍රමාදය වැරද්දක් දැකලා
කම්පා වෙන්නේ නැත්නම් ඒක තමයි සත්‍ය උත්කෘෂ්ඨම මතය. අපි දෙන්නේ වැරද්ද දැක්කට පස්සේ කනගාටු වෙනවා, අයියෝ මම වගේ කෙනෙකුට තරන් නැති වැරද්දක් වුණා. අසත්‍යමත් වුණා. අනවමණ ඉන්නේ ගියාද මට හිතවිලියා. අනවමණ ඉන්නේ මට අධ්‍යාත්මා. ඒක දැනගත්තේ භාවනා කරමින්. නිසා භාවනා උත්කෘෂ්ඨ ප්‍රතිපලයක් තමයි මේක දුවන්නේ බීතු පිළිවෙච්ච මොනසකින් කබදාද? මංකිමයින් එක අල්ලගන්න. ඒකට කලබල වීම තමයි ගුරුවරයා කරන දේ කලබල වෙන්න එපා. මේ තමයි යථාර්ථය. මේ තමයි අනාත්ම ස්වභාවය. මේ තමයි වෙනස් වෙන බව. ඒක දුකක් කරගන්න එපා, මගේ කරගන්න එපා. ඒක දසනවහතක් කියන්නේ බොහෝම ඇතුළකට ගෙනියන පුංචි විවරයක්. නමුත් බොහෝම ඇතුළට යනවා. ඒ නිසා විපස්සනා කියන වචනේ තියෙන්නේ විශේෂ ක්‍රමයකට බලපං කියන. ප්‍රතිවිශේෂ දැක්මක් විපස්සනා කියන්නේ කෙලින්ම දැකීමට කියන වචනයක්. විපස්සනා කියන්නේ අතිවිශේෂ දැක්ම. ඔක ඉන්සයිට් කියන ඉංග්‍රීසියෙන් දාන්නේ මොකද ලෝකේ දැනුම සේරම අවුට්සයිඩ්. බාහිරවක්. විපස්සනා විතරයි මම දැන් මෙතන කියලා අතට ගන්නවා. මේ මුළු ලෝක දැනුම එක්ස්ට්‍රෝවර්ට්. විපස්සනා විතර කාර්යනා කරන ඉන්ට්‍රෝවර්ට් කියලා මම දැන් මෙතන. ඒ දර්ශනය අපිට ස්වභාවයෙන් එන්නේ ගුරුවරයෙක් කියනවනේ, බුදුහාමුදුරුවෝ කියනවනේ උත්සාහ කරලා. කරනකොට බැරි දෙයක් නෙමෙයි. මේක නමුත් තිරසෙන්කුට කවදාකවත් බැහැ. යක්ෂයෙකුට බැහැ. ප්‍රේතයෙකුට බැහැ. මනුෂ්‍යයාට විතරමයි කරන්න පුළුවන්. ඒකයි බුදුජානන්සේ කියන්නේ මේ මනුස්සාත්ම භාවය ප්‍රතිලාභේකම දුර්ලභයි. මුත් ඒක ලැබිලා ඉන්සයිට් කරන්නේ නැත්තම් සෝරි තමයි. කියන්නේ දින සෝරි තමයි. ඒ නිසා කලාවකින් කෙනෙක් තමයි ඒක දැනගෙන මේ මනුස්සකමේ තියෙන අමාරුකම හැබැයි උත්කෘෂ්ඨ දෙයක් තමයි පෙර නොදැක්ක නොවිරු ආකාරයේ දර්ශනය හැටියට තාරව. මේක පිටු තමයි බලන්නේ. ඒකමයි එක්වර්ඩ් කියලා කියන්නේ. ඉතින් ඒ ඇතුළේ දැකපු දවසේ තේරෙනවා දැක්කට හොඳක් නම් දැකේවි. ඒක මතක තියාගන්න. ඇතුළේ බැලුවොත් කවදාවත් හොඳක් නැහැ මේක ඇතුළේ තියෙන කක්කම. කෙලස්මයි. ඉතින් ඒක හොඟදෙනෙක් හිතනවා අනුන්ගේ හොඳක් බල බල ඉන්නේ කොහොඳයි තමන්ගේ සුණ බලන දේ. ඒක ටෙලිවිෂන් එක දාලා බලනවා බ්ලැක් ඇන්ඩ් වයිට් නැහැ බ්ලැක් කලර් දෙකේ. පත්‍රේ බලනවා. නවල් වල බලනවා. වටපිට බලනවා මොකද මේක බලන්නේ ඒ තරම්ම ලැජ්ජයි. අර නිල් මේ දාලගෙන පෝස්ටර් එකක් කාටුන් එකක් ඔබ භාවනා කරනකොට ගමන්නේ කවදා හරි මේ යථා ස්වරූපේ දැක්කොත් භූතේ දැක්ක කියලා බයලා දුවයි කියලා කියනවා. ඒක ඇතුලේ දැක්කොත් නම් ඉවසන්නේ. ඒකයි අපි මේ බාහිර දේවල් ලස්සනට හදාගෙන ඉන්නේ නිතරම බල බල ඉන්නකොට මේකේ ගඳ ගන්නෑ. එළියට නෑ. මේකද අපි නටන නාටකම. ඇතුළත ලෝකෙට පරදාතේ ඇතුළට මරදාතේ කියලා කියන කතාව මේක ඇතුළ ගනුව කවම දාකවත් කිසිම කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන හේතු නැහැ. ඒක මොකක්වත් නැහැ. මම කියලා කියන කෙනා මොකාද කියලා අහුවොත් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් උත්තර දීලත් නැහැ, උත්තර දෙන්නෙත් නැහැ, මත්තර උත්තර දෙන්නෙත් නැහැ. නමුත් ජනාධිපති කවුද කිව්වොත් උගේ පට්ටන්දරත් එක තේරම කියාවි අන්දගෙන. මාණ්ඩි පොන්සර කියන්නේ කවුද කිව්වොත්? පපුව මෙච්චරයි, උස මෙච්චරයි, දෙක මෙච්චරයි. උඹ කවුද කියලා අහන්නේ? හදවත් හිතලක් නිය බලන්නෙත් නැහැ. බැලුවට ගන්න දෙයක්වත් නැහැ. පේනවා නම් පේන්නේ ගැඹුරු මොකද්ද මේකේ තියෙන අනිත්‍යත්වය. මේකේ තියෙන දුක්ඛත්වය. මේකේ තියෙන අනාත්මත්වය. ඉතින් ඒ නිසා ඉව කියන බුදුහාමුදුරන්ට අපි කියන්නේ මොකද්ද? මෙයා නිහිලිස්ටි. මේ නස්චාර්තවාදී මෙච්චර ලස්සන සුන්දර ලෝකේ මේ කුණකන්දල්ියක් අතට ගන්නවා. මොකද බුදුහාමුදුරු දන්නවා හරි හරි වැරදි ගමන් නැහැ. පුළුවන් නම් කාපම් බැටනම් කාපම් කියලා දෙන්නේ ඔච්චර තමයි. අපි දැන් හලවන්න පින්වන්න කතා කරන එක බුදුදහමට ඕන ගමන්නේ දැක්ක ඇත්ත තමයි පින්නන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා තියෙනවා. ඇමරිකාවේදී ලියවිච්ච පොතක් තියෙනවා සේන්ස් ඇන් සයිකෝපැත්ස් කියලා. ඒකේ තියෙනවා ඕනම සයිකෝපැත් කෙනෙක්ට වෙන ඕනි ආගමකට යන්න බුලම් බුද්ධාගමට එන්න බෑ. මොකද යනකොටම දුක පින්නන්නේ. අනිත්‍ය වෙ තියෙනවා, ස්පා තියෙනවා, අරක තියෙනවා, මේ තියෙන ඕනි ඇක්ට්‍රැක්ෂන් එක තියෙනවා. බුද්ධ ධර්මයේ කවදා හරි ලස්සන මූණකට දැක්කොත් එන්න හරියක් එන්නේ සයිකෝපැත්ස කියලා මතක තියාගන්න. කවදා නිවන් දකින්න ඕන කට්ටිය ඉන්නේ. නිවන් දකින්න ඕන නම් ඉන්නේ දුක දැනගෙන දුක හරහා යන්න පුළුවන් කට්ටිය විතරයි. මේ හොබි එකට හරි ෆැෂන් එකට හරි හීලින් වලට හරි උදාහරණ කරන් දෙන හැටි පැටලෙන්නේ උතරට. මේක හිම වනවන්න පුළුවන් දෙයක් නෙකේ නෑ. පුළුවන් නම් කවම් බැන්නම් කවම්.
තියෙන්නේ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත. ඉතින් ආලවට්ටන් තමයි මම වටේ ඉන්න පුතුන් ඕන තරම් හැම අගමෙම තියෙන බුද්ධ ධර්මෙත් තියෙනවා. නමුත් ආධර්මේ නෑ ඒක. ධර්මේ කෙලින්ම කතා කරලා කියන මෙච්චරයි කියන්න තියෙන්නේ. මෙච්චරයි තියෙන්නේ. ඉතින් ඒකට කියනවා අපි ගැඹුරුයි කියලා. ගැඹුරු මොකක්ද නිසා මේක නොදකින් කියන නිසා. ඉන්න මොන මේක කරන්නේ? මේක දකින්නා නෝ කිසි ප්‍රශ්නයක් නෑ. මේක දකින්නා හසනේ. අපිට ඕන කරලා තියෙන්නේ මොනවා හරි ඇහැපෙනවන කන පෙනවන දෙයක්. ඒ නිසා කායන වසනාව හරහා වේදනාන වසනාවට ගියාට පස්සේ චිත්තන වසනාවට ගියාට පස්සේ ලස්සනද වෙනවා බුදු වෙනසේ මාගේ ශ්‍රීමක වේදනාවක් තියෙනවා. මහණෙනි දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි. නමුත් දුක දුක වශයෙන් දකින්න විතර සුන්දර දෙයක් ලෝකේ නැහැ. එච්චර ලස්සන දෙයක් කවදාවත් ලෝකේ නැහැ. මේකනේ අපි සංසාර පුරාම වසංගර සංගහිතී. අපි දැන් මරන පට ඇරලා මෙන්න අනිත්‍ය අනිත්‍ය නම් දුකයි ඔබ ඩිස්ක්ලේම් කරා. කොහමද මේ මගේ නේ ආත්මනේ ඉබේට. එතකොට එච්චර ගැඹුරක් නැහැ. අපි දැන් මේක නම් අර නිකන් ඩිඩක්ටිව්ලි රෂනලයිස් කරලා උගන්න ගන්න හදානේ. නමුත් ඒකේ දෘෂ්ටි කෝණ හදාගත්ත කෙනාට භාවනාවේ දුකක් ආවත් කකුල රිදුනත් සද්දයක් ඇරුණත් කිසිවිලක් ආවත් එයා කවදාවත් ප්‍රොටෙස් කරන්නේ නැහැ. ක්ලේම් කරන්නේ නැහැ. මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕකම කරලා මොන දුක හත්ද කවුරු කරන්නේ? භාවනා කරනකොට දුක්ඛ සත්‍ය එනකොට ඕක මග ඇරලා කොහෙ දුක්ඛ සත්‍ය කවුරු කරන්නේ? මේ දුක්ඛ සත්‍ය යෝජනය බල ගන්නවනම් ඒකට අපි ඉමුනිටි එක වැඩුවා නම් එහෙම නැත්නම් ගැල්ලන ශරීරයේ දුක්ඛ සත්‍යයකට අපි පුරුදු වෙනවා. සුදුසු කරලා එනේ දුක්ඛ සත්‍ය මගහරින්න ගියොත් කදාකට ඉදිරියට ඒක නිසා හරි සම්‍යක් දෘෂ්ටිය ගත්ත කෙනා දුකට කවදාකවත් පිටපත් වෙන්නේ නැහැ. දරා ගන්න බැරි බව ඇත්ත. පුළුවන් ප්‍රමාණයෙන් දරාගෙන දරාගෙන යනකොට මේක පුදුම විදිහට ත්‍රිෂෝල් වැලිය එක දැරීමේ ශක්තිය, විසින්න ශක්තිය, උපේක්ෂාව ඉන්නේ වැඩි. ඒකෙන් තමයි මනින්න පුළුවන් අපිට භාවනාව හරි ගැට නැද්ද කියලා. සෝවාන් මාර්ගය සකදා ගන්නවද සර්ටිෆිකේට් නෙමෙයි. එමක් වෙනකොට අපිට දැරීමේ ශක්තිය කොච්චර තියෙනවද? මෙතනදීයන් දුකක් කමලියක් නැඳා දේශනයක් වස්තු විශේෂණයක් වෙච්චාන් නරාසිතීමේ ශක්තිය තමයි බලන්නේ. මෙහෙන් ගියොත් පුළුවන්. මෙහෙන් අල්ලගෙන ගියොත් පුළුවන්. ඉහෙදි පටන් ගන්න බෑ. ජීවිතේ ඒ තරම්ම මේ සුපපටිච්ච මිනිස්සුත් ඉන්න වගේ තරක් තියෙනවා. සුපපටි අදුනට පස්සේ ඌ මූට ඌ ඉතිරුන හරියක් නැති වෙනවා. දැකලා තියෙනවා අනේ ලංකාවේ ලක්ෂකන නම් වෙච්චි ඉගේ සනුවරීම නැති. කවදාකවත් තැන්ල කරන සල්ලි ප්‍රමාණය කම්බුරාට පස්සේ ඌ බිස්නස් කරන්නේ දැනෙල කරන්නේ නැහැ. අරකක් දන්නේ. ඌ කැලයක් අයින් ඉදියල් මිනිස්සේ මේ බඩපොතු වියාගෙන කූඩ හදාගෙන. ඒ සුද්දෙක් යන ගමන් දැක්කම මම තමයි බඩපොලින් හදපු ගේක. බඩපොතු දීවියා ජීවත් වෙන ඉතින් මෙයා රිදුනම මෙයා මේ නියමෙතම පොළවෙන් උපන්දයක් කරන හදාන යනවා කියලා සම්තෝෂ රුපියල් 1000 කට දුන්නා. අර මංජා කවදාක රුපියල් 1000ක් දැකගන්නේ. ඊට පස්සේ මිනිස්සු ඒක කොට්ටු උඩ කියලා පුදියන ඉන්න ගමන් හිතාගත්තලු දැන් මේක තියලා ගියොත් පොරකට. අරගෙන ඉන්න බට කලේ වැටුනොත් ආයෙ හොයන්න තියක් නැහැ. ඉතින් දැන් මේක විකුණන්න මාරු කරන්න ඕන කඩේ ඉඳලා ගණ ගන්න මොකද සුප්පක් කියලා කියලා ඌ ණය ඉල්ලනවා. ඒක විකුණන්න මාරු කරන්න බැයි තින් ඌ කල්පනා කර හිටලු දවසේ ගියා. ඊයේ පාරන අපු බටලි පොතු ගියාගෙන ගිහලා දුන්නා. දෙවෙනි දවසේ යනකොට බඩ කපපුවා ඉවරයිලු මම කපලා නැතිලු. තුන්වෙනි දවසේ යනකොට රුපියල් 1000 කැටේ පිටින්ම තියෙන හැබැයි බඩ ගිලිලු. මේක තියලා යන්න මිහිතෙන් නැතිලු. මම හොරකම් කරා. පස්සේ මූට තියෙන අඩු මේක මල දඩයක්. පස්සේ පයින්ම ගියන සුද්ධ හොයන්න. පයින් ගිල හොයන්න අමාරු දැකලා පස්සේ සුද්ධ හිටවල අනේ පින් සිද්ධ වෙයි මහත්තයෝ මේක ගන්න කියලා. ඒ කියලා වල වලිතෝනි මේක අතට හම්බෙච්ච දවසේ ඉඳලා ඉස්සට කිසිම නිින්දක් නැහැ. බඩට කිසිම ආහාරයක් නැහැ. මගේ රස්සාව කරගන්නත් නැහැ. ඒසම මට පුරුදු බඩපුතුක සාව හොඳයි. ඒසම පරිස්සම් වෙන්නේ දීලු හිටියොත්. කොහොමද බින්කම් කරලා බැරිවක් පයිසෙ දෙන්න හරි වැඩුණොත්. ගොඩ එහෙම නැහැ. කියවන්නේ අර මේ දේවතාන් මිත්‍ර සූත්‍රයයි මේ මොකද්ද තව තියෙන හොඳ සූත්‍රයක් ඒකේ සර්වඥාන්ත ලක්ෂණිය කියලා තියෙනවා. මොකද්ද මේ? ධම්ම රත උපමාව තියෙන වෙන සූත්‍රයක් තියෙන්නේ.
හරි ලස්සනට පෙන්නලා දීලා තියෙනවා දිවි ලෝකේ කොච්චර පිසු ලෝකයක්ද තියෙන්නේ කියලා. සබම් බුබ්ලක් වගේ දෙයක් කිසිම හරපද්ධතියක් නැහැ. කොහොම හරි ඇමරිකාවට ආවම හරි ඉතින් ඕක වෙන මොනවක් කියන්නද කියන්නේ. ඕක තමයි දිවි ලෝකේ කියන්නේ කිසිම ආත්මයක් නැහැ. මම ආබාල ජීවත් වෙන එක තමයි තියෙන්නේ. ඒකට කෙර කරපු පිනට හම්බෙච්ච අන්න මේක නෙවෙයි අපි ඉන්නේ. දුක තියෙනවා, සැප තියෙනවා, ක්‍රම තියෙනවා, වැරදිකම තියෙනවා. ප්‍රයත්නයේ ප්‍රයෝගයේ උත්තර තියෙනවා මේක. ප්‍රශ්නෙට උත්තර දෙනවා, උත්තරේ ප්‍රශ්න තියෙනවා. කරන කරන එකේ වැලිය කරන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. තමන්ගේ සීමා. ඒකයි මේකට කියන්නේ බද්ද. මේකට කියන්නේ මනස ලෝකෙට කියන්නේ මේ මඟුල් සක්වලකි. ඒ කියන්නේ මඟුල් සක්වල කියලා. මොකද මේ තරම්ම දුක සැප සම නිසා පරිේෂණ කරන්න කෙනාට ඇක්ටිව් වෙන්න රෝම ටීරියස් තියෙනවා. ලැබෙක තියෙනවා. ඒසහා දිවි ලෝකේ ඉන්න දෙවියෝ කට අරගෙන බලනවා මනුස්ස ලෝකෙට. ඒක විද්‍යාඥයන්ස කියන්නේ මේකළු දෙවියෝ දෙයියන්න වෙන ස්වර්ගය මේකළු. මොකද ග්‍රහණයකට සාධාරණ ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. දිවි ලෝකේ කරපු පින් වලට හම්බෙන්නේ හිතක් නැති. තේසන් ලෝකේ කවදාකවත් දෙන්නේ නැහැ. මේක විතරයි කියන්නේ ස්කෝප් එක. ඒක නිසා මේකට එන්න බලන්න ඕන කට්ටිය අපි ඉන්නවා ඒ යන්න. අපි බලන්න දිවි ලෝකේ. පූජ්‍යපාද ගරු උදවිය කරන යම ජීව සංස්කාරයන් වහන්සේ